දවසින් දවස රටේ ජනතාව පුදුමාකාර පීඩනයකට සහ අසරණ භාවයකට පත් කළ ඇතැම් ප්‍රශ්න මේ වන විට තරමක් විසඳෙමින් යන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. ඒ සම්පූර්ණයෙන්ම විසඳිලා කියලා අපිට කියන්නට බැහැ. දිගින් දිගට තිබුණු දිග ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් දැන් දකින්නට නැහැ. හැබැයි රොකට් වේගෙන් ඉහළ ගියපු භාණ්ඩ මිල නම් තාම එහෙම්මමයි. ඉක්මනින්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගේම අපි එදිනෙදා භාවිතා කරන භාණ්ඩවල මේ කෘතිමව ඇති කළ ඇති වී තිබෙන මිල ඉහළ යාම අඩු කළ යුතුමයි. ඊට රජය ඍජු ලෙස මැදිහත් වීම අත්‍යවශ්‍ය වෙනවා. අද පාරිභෝගික කටයුතු පිළිබඳ ස්වාභාවික අමාත්‍යවරයා පාරිභෝගික සේවා අධිකාරිය මේ රටේ තියෙනවද කියන එකත් ජනතාවට ප්‍රශ්නයක්. අර මහා පරිමාණ වීමෝල් වලට පැනලා වී අල්ලලා සීනි තොග හංගලා තිබ්බේව අල්ලලා පොලිසිය හමුදාව දාලා කරපු වැටලීම් අපිට මතකයිනේ හොඳට. ඇත්තටම කෝයේ නිලධාරින් ලොසින්ජරේ ඉඳලා හැම භාණ්ඩයක්ම අහස උසට නගිද්දී ඒක දිහා බලාගෙන ඉන්න විතරක් පාරිභෝගික ඇමතිවරු නිලධාරින් මේ රටට ඇත්තටම මොකටද? අද මිල තීරණය කරන්නේ ව්‍යාපාරිකයා, එහෙමත් නැත්නම් කඩේ බඩු කිරණ කෙනා. ඉන්ධන ටික QR එකට හරි ගහගෙන දුවන්න වාහනේ හොඳට තියෙන්න හැබැයි දැන් වෙලා තියෙන්නේ වාහනවල අත්‍යවශ්‍ය අමතර කොටස් රට තුල නොමැතිවීම. තිරිංගු උපකරණ කේබල්, විවිධ වර්ගයේ ඔයිල් ඇන වර්ග ඇතුළු සියලුම වාහන අමතර කොටස් හිතා ගන්න බැරි විදිහට දැන් මිල තිහෙල ගිහිල්ලා. ප්‍රධාන හේතුව විදිහට ජනතාව සහ ව්‍යාපාරිකයන් කියන්නේ වාහන අමතර කොටස් ආනයනය නොකිරීම සහ ඊට අවසර ලබා නොදීම නිසා මේ විදිහට වාහන අමතර කොටස් අහස උසට නැගලා කියලා. ක්ලච් පේටයක් ගාරන් දැන් මේ සුචි කාර් වල රුපියල් 20000ක් නම් දැන් 45000යි. කොහොමද ගන්නේ? මේ මිනිසුරු ගාන දුවන්න බෑ. මම බ්‍රේක් පෑඩ් දුනොත් 15000ට තිබුණ එක 45000යි. කෙලිම මේ ප්‍රශ්නේ විසඳනවා නම් මේ බඩු මිල අඩු කරලා බඩු ගෙන්නන්න ඕනේ. ඉන්දියන්, ජපාන් ඔක්කොම ගෙන්නලා දෙන්න අපිට කරුණාකරලා. රුපියල් 850යි ෆිල්ටරේ 3750යි. කවුද ගන්නේ? ඒසි ෆිල්ටරුත් එයා ෆිල්ටරුත් 10000 ගන්න. දැන් 1500 ඩීසල් මුඩිය 4500. දැන් බඩු විකුණන්නම බෑ. වයිබර් බ්ලඩ් එක කීයද කියලා කාර් එකට දාන්නකොටම එපා දාන්න නවත්තන්න ඔක ගෙනියන්න. එයි රුපියල් 300 තිබුණා වයිබර් බ්ලඩ් එක 4000යි 3000යි. කවුද ගන්නේ ඒක? ඩොලර් ප්‍රශ්නේ සෑහෙන බලපාලා තියෙන එකට. දැන් ගොඩක් කස්ටමර්ස්ලා ආවම ඉස්සර දිවිච්ච මිල ගණන් නෙමෙයි දැන් පොඩ්ඩක් මිල ගණන් වැඩි. දැන් ගොඩක් වෙලාවට මේ ව්‍යාපාරේ සේවකියොත් ඇවිල්ලා අඩු කරලා තියෙන්නේ. දැන් ගෙන්නන්න දෙන්නා ඩොලර් ප්‍රශ්නේ ඉඳලා කිසිම දෙයක් ගෙන්නන්න බෑ. ඒ නිසා දැන් මේ ප්‍රශ්නේ ගොඩක් දුරට බලපාලා තියෙන්නේ මේ ව්‍යාපාරේ කරගෙන යන කරගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ දැන් ඇවිල්ලා. ස්පෙයාර් පාර්ට්ස් කරාට කරගන්න විදියක් නැහැ. මොකද මේ බඩු එන්නේ නැහැ නේ ලංකාවට. එන්නේ නැති නිසා ස්පෙයාර් පාර්ට්ස් මේ මිල ගණන් ඔක්කොම වැඩි. මොකද තියෙන බඩු මිල ගණන් වැඩි කරලා තමයි අපිට හෝල්සේල් අපිට හම්බෙන්නේ. ඉතින් අපි එන කස්ටමර්ස්ලා ඔක්කොම බඩු ගණන් ආනවා යනවා. මොකද මිල ගණන් වැඩි නිසා. දැන් අපි ඉල්ලන්නේ ඉම්පෝට් කරලා කරගන්න මේ අවස්ථාව ලබා දෙන්න. මොකද මමත් ඉම්පෝටර් කෙනෙක්. ස්පෙයාර් පාර්ට්ස් වල රජයෙන් මොනාරි කරනවා මේක ඉම්පෝට් ගෙන්නන එක ගෙන්නන්න. මොකද දැන් තියෙන පරණ බඩුත් වැඩි කරලා විකුණන්නේ. ඒ ගණන් වලට මිනිස්සුර ගන්න බෑ. සෑයන පෙට්‍රල් ටිකක්වත් ගහ ගන්න බෑනේ මිනිස්සුන්ට. ඒ ASCII ස්පෙයාර් පාර්ට්ස් මේම ගණන් වුණාට පස්සේ වාහනයක් කොහොමද මිනිහෙක් පදින්නේ? මිනිහගේ පඩිය වැඩි වෙන්නේ නැහැ. බඩු විතරයි වැඩි වෙලා තියෙන්නේ. ඉතින් මිනිහට ජීවත් වෙන්නත් විදියක් නැහැ. ඒක තමයි රජෙන් කියන්නේ මේ ස්පෙයාර් පාර්ට්ස් ගෙන්නන්න අලුතෙන් බඩු ගෙනාව නම් මේ එන තියෙන මේවල ප්‍රයිස් එක අඩු වෙනවා. නෑ බලන්න පෙට්‍රල් ඩීසල් පොලිමක් නැන්නේ. දෙයියනේ කියලා හැමතැනම දා උදේ පාන්දර ගියා ඩීසල්. මාස 3 වෙන පස්සේ ගෙවුවා ඒවල මොකුත් නැ වාහනේ. ගියා ගාගෙන ආවා. ඇත්තටම සිරාණ කියන්නේ මේවා බොරු නෙමෙයි මම. ඒක තමයි හරි. ඒ වගේම ස්පෙයාර් පාර්ට්ස් වලට ඒ වගේ ක්‍රමයක් හදලා දුන්නා නම් හොඳටම හොඳයි. ඉම්පෝට් කරන්න බැරි එකෙන් අපිට දැන් බඩු මිල ඔක්කොම වැඩි තියෙන බඩු ඔක්කොම මිනිස්සු වැඩි කරලා තියෙන්නේ. අපිට දාන කට්ටියත් බඩු මිල වැඩි කරලා. තියෙන බඩු වැඩි කරලා දැන් ඒකෙන්ද අපි කියන්නේ කොහොම හරි LC ඕපන් කරලා TT ඕපන් කරලා බඩු ඉම්පෝට් කරන්න අපිට සලසන දෙන්න කියලා තමයි අපි කියන්නේ. පාරිභෝගිකයට අඩුවට අපිට සපයන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මේ බිස්නස් කරන්න බඩු එක පැත්තකින් බඩු නැ අනිත් පැත්තේ ලීස් ඒක වැඩි හින්දා මිනිසුන්ට වාහනයක් ගන්න බෑ. ඉස්සර එහෙමනේ වාහනයක් ගන්නවා ඒක මොඩිෆයි කරලා විකුණනවා. විකුණපු එක්කෙනා එයා අරගෙන එයා තව මොනාරි මොඩිෆයි එකක් කරනවා. මේ වගේ බිස්නස් එකක් කියන්නේ චේන් එකක්. දැන් තියෙන බඩු ටිකත් සමහර මේ වෙළඳ ව්‍යාපාරිකයෝ කූට විදියට ඉතාමත් වැඩි මිලට විකුණනවා. මොකද කලින් ආනයනය කරපු ඒවත් තියෙනවා මේ. ඒවත් වැඩි මිලට විකුණනවා. මොකද මේක මේ ගසා කෑමට අවස්ථාවක් කරගෙන තියෙනවා. ඒක නිසා මේ සියලු දෙයින් මේ අහිංසක පාරිභෝගික ජනතාව මුදව ගන්න මේ බඩු ආනයනය කරන්න අපිට අවස්ථාවක් දුන්නොත් තමයි ගොඩක් වටින්නේ. සමහර වෙලාවට ඉතින් ඔය බෙන්ස් වල V8 වල වගේ අති සුඛෝපභෝගී වාහන වල අමතර කොටස් කොහෙන් හරි ඔය මැති ඇමතිවරුන්ට ලොකු මහත්තුරුන්ට එනවා ඇති. ඒත් රටේ මිලියන 20කට ආසන්න ජනතාවගෙන් වැඩි පිරිසක් තමන්ගේ ජීවිත ගෙනියන්නේ මේ වාහන තුල. ඒ නිසා වාහන අත්‍යවශ්‍ය අමතර කොටස් ඉක්මනින්ම ආනයනයට අවසර දෙන්නට කියලා අපි විශේෂයෙන්ම
රජෙන් මේ වෙලාවේ ඉල්ලා සිටිනවා.